ආයු බෝවන් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න වෙනද කියනවා වගේම මං අදත් කියනවා හොඟ කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් අරන් ආවේ. කාර්යබහුලත්වය නිසා වීඩියෝ වලට වොයිස් එකතු කරගන්න අමාරු වුණා. කොහොම වුණත් ඔයාලා හැමෝගෙම ජීවිත වාසනාවන්ත සරුසර ජීවිත වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයා ඔයාගේ ජීවිතේ යන්න පුළුවන් උපරිමයටම යන්න උත්සාහ කරන්න. එහෙම වුණාම ඔයා ඔයාටම ශක්තියක් වෙනවා. අන්න ඒක අද ඔළුවේ තියාගන්න ගමන්ම ඔයාගේ ඉදිරි ගමනට අඩිතල්ම දාන්න පටන් ගන්න. ඔයා ඒ දාන අතිවාරමේ මුල් ගල වෙන්නේ ඔයාගේ ජීවන සහකරුවා. ඉතින් ඔයාගේ ජීවන සහකරුවා ඔයාට උදව් කරන්නේ නැතුව, ඔයාට හයියක් වෙන්නේ නැතුව, ඔයා කොච්චර උත්සාහවන්ත වුණත් ඔයාට බෑ ඒ ගමන තනියෙන් යන්න. ඒ කියපු දේ අදාළ වෙන්නේ මැරි කරලා ඉන්න කට්ටියට විතරයි. හැබැයි හොඳද, මම මේ දවස්වල අලුතෙන් අත්හදා බැලීම් කරන ගමන් ඉන්නේ. ඉතින් ඔන්න ඒකේ තවත් එක ආහාර වර්ගයක් විදිහට ලුණු දෙහි හදන්න මං අත්හදා බැලීමක් කරන ගමන් තමයි මේ ඉන්නේ. ඒක තමයි ඔයාලා මේ දකින්නේ. මං හදන්නේ මේවා පැකට් කරලා බෝතල් කරලා කඩවලට දාන්න. මම බීආර් එකට ඇප්ලයි කරලා තියෙනවා කියලා ඔයාලා දන්නවනේ. හැබැයි තාම මට ලියාපදිංචියක් ගෙනක් හම්බ වුණේ නැහැ. ඉතින් දෙහි ගෙනල්ලා, ඔයාලා දන්නවනේ දෙහි ගණන් අඩු කාලා තියෙනවනේ, ඒ කාලෙට ගෙනල්ල වෙලා ඔයාලටත් පුළුවන් මේ විදිහට ගෙදර කෑමට උනත් ගන්න. මේ නම් තියෙන්නේ ලුණු දෙහි නෙමෙයි. දැකපු ගමන් ඔයාලා දන්නවා මේ මොනවද කියලා. දැක්කම කඩට කෙල උනන් නැත්තේ කාටද? ඇඹරල්ලාඹ කියන්නේ අපි හැමෝම කන්න කැමතිනේ. ඉතින් මං ඔන්න අද උදේට ඇඹරල්ලා හදලා, එතකොට පොල් සම්බෝලයක් හැදුවා හෝමිඩිස් දාලා. ඊට පස්සේ ආයේ මම තව හැදුවා හාල්මැස තෙල් දාලා. ඉතින් මේ තුනත් එක්ක උණු උණු බත් එකක් තිබ්බහම කොහොමද කියලා හිතලා බලන්නකෝ. බත් එකත් හොඳට ඉදිලා තියෙන්නේ. ඉතින් ඔන්න මම දැන් බත් ටිකක් කන්න තමයි යන්නේ. බත් ටිකක් කාලා ඉරලා දවසේ ඉතුරු වැඩ කටයුතු පටන් ගන්න තමයි හදන්නේ. මට චිලි පේස්ට් වගේක් හදන්න තියෙනවා. ඉතින් බත් ටික කාලා ගෙවල් ලස් කරලා මං ඊළඟට රැස්ති වෙන්නේ එක කරන්න. ඔයාලා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. ඔයාලටත් මොනා හරි අදහසක් මගේ වීඩියෝ වලින් ගන්න පුළුවන් නම් ඒක තමයි මට ලැබෙන ජයග්‍රහණය. සමහරක් අය අහනවා මම දැන් සෙරපු බිස්නස් කරන්නේ නැද්ද කියලා. ඔයාලා දන්නවනේ ළමයි, ඕනම දෙයකට කාලයක් තියෙනවා. දැන් ඒක අවුට් ඔෆ් ෆැෂන් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ලොකුවට කරන්නේ නැහැ. ඉල්ලන කට්ටියට නම් ඉතින් මං දෙනවා. මගේ වීඩියෝස් බලන ඔයා දන්නවා මේ කවුද කියලා. මේ ටැමිල් ආච්චි කෙනෙක්. මට නම් ටැමිල් කතා කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ආච්චි අපිත් එක්ක වැඩි කතා කරන්නේ නැහැ. කොහොම වුණත් බලන්නකෝ ආච්චිට දැන් වයස අවුරුදු 70ක් පැනලා තියෙන්නේ. ඉතින් ඒ තාම එයා එයාගේ හයියෙන් එයාගේ ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ඉතින් අපිට බැරි වෙන්න විදියක් නැහැ නේද? හැමදේටම උත්සාහය තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අනිවාර්යෙන් ඔයා කසාද බඳපු කෙනෙක් නම් ඔයාට මහත්යාගේ හයිය අනිවාර්යෙන්ම අවශ්‍යයි. එහෙම නොවුනොත් ඔයාට බෑ ඔයා කරන්න පටන් ගත්ත දේ ඉස්සරහට ඇදගෙන යන්න. දෙන්නම එක වගේ උත්සාහවන්තයි නම්, දියුණු වෙන්න ආසාව තියෙනවා නම් ඔයාව නවත්තන්න, ඒ වගේම ඔයාගේ මහත්යාගේ උදව් එක්කින් ඔයාව නවත්තන්න කාටවත් බැරි වෙයි. ඉතින් ඒක නිසා ඔයාගේ ජීවන සහකාරයවත් එකතු කරගෙන ඔයාගේ ගමන ඉස්සරහට යන්න කියලා මම ඔයාට කියනවා. අපි දැන් චිලි පේස්ට් එක හදන්න තමයි යන්නේ. හරිද? ඔයාලට බලාගෙන ඉන්න මේකේ සම්පූර්ණ වීඩියෝ එක නම් නැහැ. එහෙම මෙහෙම තමයි තියෙන්නේ. චිලි පේස්ට් කියලා YouTube එකේ සර්ච් කරාමත් ඔනතරම් වීඩියෝස් තියෙනවා. ඉතින් ඔයාලට හදන්න පුළුවන්. හැබැයි කාගේ වීඩියෝස් බලලා හැදුවත් ඔයාගේ අත්ගුණේ තියෙන්න ඕනේ මේක රස වෙන්න. මේක නෙමෙයි මොන කෑමත් රස වෙන්න. ඒ වගේම තමයි ආසාවෙන් හදන්නත් ඕනේ. තේරුණාද? ඉතින් ඔයත් හදලා බලන්න. චිලි පේස්ට් එකක් හදනකොට මූලික වශයෙන්ම උමනා වෙනවා පොල් තෙල්, කෑලි මිරිස්, සොයා සෝස්, සීනි ටිකක්, කෝනිස්සෝ, එතකොට සුදු ලුණු, කරපිංච, රම්ප, මේ ටික තමයි මූලික වශයෙන්ම උමනා වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම තෙල් ටික ලිපේ තියලා සුදු ලුණු ටික හොඳට රන්වන් පැහැ වෙනකම් බැද ගන්න ඕනේ. හරිද? රන්වන් පැහැ වෙනකම් බැදගත්තට පස්සේ ඊට පස්සේ අපි මේකට රම්ප කරපිංච ටික එකතු කරනවා. රම්ප කරපිංච ටිකත්
හොඳට බැඳෙන්න ඕනේ. කළු වෙනකම් බඳින්න එපා. ඔයාලට තේරෙනවනේ කරපිංච බැඳුනහම නිකන් අර ක්‍රිස්පි ගතියක් එනවා. ඒ ගානට බැඳ ගන්න ඕනේ. අමුවෙන් තිබ්බත් ගොඩක් කල් තියාගන්න බැරි වෙනවා. ඒක නිසා ගානට බැඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න කෝනිස්ස ටික එකතු කරනවා. කෝනිස ටිකත් හොඳට බැඳෙන්න ඕනේ. එහෙම බැඳුනට පස්සේ තමයි අපි එකතු කරන්නේ කැලිමිරිස්. මම මෙතනදී කැලිමිරිස් ග්‍රෑම් 200ක් තමයි දාලා හදන්නේ. ඔයාලා තෝරගන්නකොට කැලිමිරිස් රතු පාටට හුරු කැලිමිරිස් තමයි තෝරගන්න ඕනේ. නැත්තම් අමුතු පාටක් ගහනවා. මගේ ෆෝන් එක කැඩිලනේ ළමයි තියෙන ඉතින් ඔයාලා ඒක දන්නවා. ඉතින් මේ වීඩියෝ එකේ ඇත්තම පාට නෙමෙයි ඔයාලට මේ පේන්නේ. දැන් මේ එළියේ නිසා ඔන්න ඇත්ත පාට පේනවා. මම මේක ගියතුලට අරන් ගියාම වෙන පාටක් තමයි පේන්නේ. හොඳේ. ඔන්න ඊට පස්සේ සීනි ටිකකට සෝයා සෝස් දාලා හොඳට කවලම් කරලා ඊට පස්සේ ඔන්න එකතු කරේ සෝයා සෝස් ටික. ඔන්න අපේ චිලි පෙස්ට් එක හදලා ඉවරයි. හුඟක් වෙලා යන්නේ නැහැ. ඔයාලට ගියතර පාවිච්චි කරනත් මේ වගේ හදලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මගෙන් ඕඩර් විදිහට මේ දේවල් ගන්න. ඉතින් මට WhatsApp message එකක් දාන්න ඕන අය ඉන්නවනම් ඔන්න දැක්කනේ ගියතුලට අරන් ආවම අපුතු පාටක් පේන්නේ. මොකද මගේ ෆෝන් එක කැඩිලා. එතකොට මගේ ෆෝන් එකෙන් වීඩියෝ කරාම ක්වොලිටියට එන්නේ නැහැ. ඒකට ඔප්ෂන් එකක් දුන්න අපේ මහත්තයා. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්නකෝ. ඔන්න දැන් මම මෙන්න මේ විදිහට ජෝගට් කප්පල්ට දාගන්නවා. දාලා හොඳට නිවුනම පස්සේ තමයි හොඳේ ජෝගට් කප්පල්ට දාගන්න ඕනේ. නිවෙන්න කලින් දැම්මොත් කාලයක් තියාගන්න බෑ. මේ චිලි පෙස්ට් එක මාසෙක ආමාරක් විතර තියාගන්න පුළුවන්. මාසෙක ආමාරක් නම් ඉතින් තියෙන්නේ නැහැ. ගෙදර හැදුවහමත් ඕඩර්ස් වලට ඕඩර් රේට් වැඩියෙන් හදන්න ඕනේ. නැත්තම් අපිට හරි අමාරු. දැන් ඒකට උරු වෙලා ඒක නැතුව බත් කන්නත් බෑ වගේ. කප් 15ක් තමයි ඕනි කියලා කිව්වේ. ඉතින් ඔන්නේ කප් 15 මම හදලා ඉවරයි. දැන් හොඳට වහ ගන්නවා. දැන් ඔයාලා දන්නවා ඕන කෙනෙක් මෙහෙම කඩවල වලට දාන්න බෑ. මට රෙජිස්ට්‍රේෂන් අංකයක් නැතුව ස්ටිකර් එකක් නැතුව මේ මගේ ඔන්ලයින් ඕඩර්ස් ඔන්ලයින් යවන්න එහෙම ලියාපදිංචි අංකයක් ඕනි කියලා එකක් නැහැ. විශ්වාසයේ පිරිසිදුකම තිබ්බොත් ඇති. හරිද? ඉතින් ඊට වැඩිය පහසුයි කඩවල වලට දාන්න හදා ගන්න තියනවා නම්. ඉතින් ඒක නිසා තමයි මම BR එකට ඇප්ලයි කරලා තියෙන්නේ. ළඟදීම ඔයාලට මේ කිස්ටික ගහලා මම ඔයාලට පෙන්නන්නම්. ලෝගෝ එක මම දැන් මෙතනින් දාන්න. හරිද? BR එක ගන්නකොට කරන්න ඕනි දේවල් ඔයාලට දැනගන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඔයාලට ඒ සම්බන්ධ වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයාලට දැනගන්න මොනවා හරි තියෙනවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔන්න ඉතින් අද දවසේ මගේ ඕඩර්ස්. ඔන්න ළමයි මට හම්බුනේ gift එක. මගේ මේ ෆෝන් එකේ වීඩියෝස් කරගන්න බැරි නිසා ඔන්න හස්බන්ඩ් අරන් දුන්න ෆෝන් එකක්. මේක තමයි ඒ. දැන් ඉස්සරහට මම වීඩියෝ කරන්නේ මෙන්න මේ ෆෝන් එකේ. මේක එකපාර සල්ලි දීලා ගත්ත ෆෝන් එකක් නෙමෙයි. මුලින් පොඩි ගාණක් දීලා ගෙවන්න තමයි මේ ෆෝන් එක ගත්තේ. එකපාර සල්ලි වියදම් කරලා ගන්න තරම් වත්කමක් තාම නැහැ. ඉතින් ඉස්සරහට එක හදාගන්න බලමු නේද? ඔන්න අපේ ඉන්නවා බිස්කට් පෙරේති. පුදුම බිස්කට් කැමක් තමයි. උදේ ඉඳන්ම බිස්කට්ම තමයි කන්නේ. දෙන්න හොඳ නැහැ කියලා දන්නා. ඒ වුණාට එයා දැන් අඩලා දොඩලා තමයි මගේ මොනාරි ගන්න මොනා වුණාම ගන්නෙ. අපේ නංගිලත් ගෙදර වෙලා හිටියේ. ඉතින් දැන් ඔන්න එයාට උමනා වුණා ගෙදර ඉන්න හැමෝටම වටලප්පන් හදලා දෙන්න. මේ ඉතින් ඒ දෙන්නත් එකතු වෙලා වටලප්පන් හදනවා. හොඳ හකුරු කෑල්ලක් හම්බ වුණා. මේ තමයි නියම කිතුල් හකුරු. සීනි චුට්ටක්වත් කවලන්න. ඉතින් කොහොම හරි මේක අපි හදලා ඉවර වෙනකොට නිකන් අර කඩේ තියෙන පාට නම් හැබැයි ආවෙ නැහැ. ඒ වුණත් රසට තිබුණා. මෙහෙම බිත්තර කඩලා දාන්නත් හොඳ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් අපේ නංගී ගෙදර වටලප්පන් ව්‍යාපාරයක් විදියට කරන නිසා එයා දන්නවා කුණුවලා තිනවා නම් මේ බිත්තර කුණුවලා තියෙන්නේ කියලා. එයා දන්න නිසා තමයි ඔහොම එකපාරට කඩලා දාන්නේ. මට නම් ඔහොම කරන්න බෑ. ඒක නිසා මම එක බිත්තරේ තමයි කඩකඩ ගන්නෙ. Thank you.
සීනි තියෙනවා නම් ඒක තේරෙම සීනි චුට්ටක්වත් නැහැ ඒකේ. මේක හදන්න කට්ටිය වැඩි වුණා. ඉතින් මල්ලිත් අත දානවා, නංගිත් අත දානවා, මමත් අත දානවා. ඉතින් ඒ නිසා ඔක්කොටම වැඩේ කරගන්න කියලා නංගි පැත්තකට වෙලා තිටියා චුට්ටි වෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න අපි යට කරගන්න කියලා අපි පැත්තකට වුණා. ඉතින් මේ වටලප්පන්නේ ඒක ස්ටීම් කරන්න යන්නේ අපි රයිස් කුකර් එකේ. එක රයිස් කුකර් එකක් නම් මදි වුණා, දෙකක් ගන්න ඕන වුණා. මම මේ වීඩියෝ ක්ලිප් ගන්නකොට මගේ අලුත් ෆෝන් එක ගෙනල්ලා තිබුණේ නැහනේ. ඉතින් ඔයාලට මං කව මගේ ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මේක මේ පාටට නෙමෙයි, ඇත්තටම බ්‍රවුන් පාටට තිබුණා. ඔන්න ඉතින් බේක් වෙලා ඉවරුණාට පස්සේ, ස්ටීම් වෙලා ඉවරුණාට පස්සේ ওই විදිහට තමයි තිබෙන්නේ. ඊදට ගන්නනේ හැදුවේ. නේ ඊළඟට තිබ්බා කට්ලට් 100ක් හදන්න. ඉතින් දැන් ඔන්න ඒකට අවශ්‍ය දේවල් කපා ගන්න එක තමයි කරන්නේ. මාළු තමයි අපිට ගන්න පුළුවන් උන්නේ සැමන් වල වඩා වාසි මාළු වලින් හදන එක. ඒ නිසා මාළු දාලා හොඳට හොමඩ් සුත් දාලා සැරට තමයි ඔන්න මේ කට්ලට් එක හදාගන්න යන්නේ.